සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත් මුලින්ම ඔබට K19 ප්‍රවෘත්ති සමගින් මම චරිත ධනංජය බමුණු හේන්ද්‍ර. මම ගය අලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ගලකොඩත්තේ හිමියන්ට වසර 6ක සිර දඬුවම්. හිටි හැටියේ දුම්රිය වර්ජනය. දුම්රිය සීසන් හාට් ටිකට් බස් රථයටත් වලංගුයි. විපක්ෂය නැතිව පාර්ලිමේන්තුව කල්යයි. අගමැතිගෙන් ආරාධනය. මේ රට හැරගොස් සිටින සියලුම ජනතාවට මේ රට නැවතන පැමිණි ලෙස මා ආරාධනා කර සිටිනවා. කරුණා නිදි ජීවිත දේශපාලනයට සමුදේ. බොදුබල සේනා සංවිධානයේ මහලේ කම්පූච්ච ගලකොඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ චෝදනා හතරකට වැරදිකරු කළ අභියාචනාධිකරණය වසර 19ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 6කදී එකවර ගෙවෙන පරිදි වසර 6ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළා. දෙදහස් දාසේ වසරේ ජනවාරි 25 වනදා හෝමාගම මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ මෙම නඩුව ගොනු කර තිබුණේ. මෙම සිද්ධිය අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතට ගැනීම නම් අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා එවකට හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අභියාචනාධිකරණයට පැමිණිල්ලක් යොමු කර තිබුණා. ඒ මහතා සහ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සහ නීතිඥ උපුල් කුමාර පෙරුම යන අය මිනිලි පාර්ශවයේ සාක්ෂිකරුවන් ලෙස අභියාචනාධිකරණයේදී මීට පෙර සාක්ෂි ලබා දී තිබුණා. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම පිළිබඳ නඩුව විවෘත අධිකරණයේ කැඳ වූ අවස්ථාවේ ඥානසාර ස්වාමින් වහන්සේ හැසිරුණු ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ කටයුතු කිරීමේ හැකියාව මෙමගින් හෝමාගම මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයෙන් විමසා තිබුණා. ඥානසාර ස්වාමින් වහන්සේ අනපේක්ෂිත ලෙස අධිකරණයේ අවසරයකින් තොරව අධිකරණ කටයුතු වලට බාධා වන ආකාරයට කටයුතු කර ඇති බවට මෙම නඩුවෙන් චෝදනා කෙරුණා. නීතිපති වෙනුවෙන් පැමිණිල්ලට පෙනී සිටි ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජෙනරාල් රොහන්ත අබේසූරිය මහතා කියා සිටියේ නඩු විභාගයක් පැවැත්වෙන විට ඊට බාධා වන අන්දමට හැසිරීම අපරාධ නීති සංග්‍රහයේ සඳහන් බරපතල දඬුවම් ලැබිය හැකි වරදක් බවයි. නඩුවකට පෙනී සිටින නීතිඥවරයෙකුට හැර වෙනත් කිසිවෙකුට අවසරයකින් තොරව උසාවිය ඇමතීමට අයිතියක් නැති බව ඒ මහතා ප්‍රකාශ කළා. උසාවියට බාධා කිරීමේ චේතනාවක් නැතිව වුවද උසාවියේ කටයුතු වලට බාධා වන ආකාරයට හැසිරී ඇත්නම් එය වරදක් බවත් ඥානසාර ස්වාමින් වහන්සේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කළ ප්‍රකාශවලින් උසාවියට බලපෑමක් කර ඇති බවත් රොහන්ත අබේසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ඒ අනුව ඥානසාර හිමි වැරදිකරු කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීතිපත්මන් සූරසේන මහතා සහ විනිසුරු ශිරාන් ගුණරත්න මහතායි තීන්දුව ප්‍රකාශයට පත් කළේ. විත්තිකරුට එල්ල වී ඇති සියලු චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවට අභියාචනාධිකරණය තීරණය කළා. මෙම තීන්දුව වහාම ක්‍රියාත්මක කරන ලෙසට අභියාචනාධිකරණය වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර සිටියා. කෙසේ වෙතත් ඥානසාර හිමියන් අධිකරණයේ හමුවේ පෙනී සිටියේ නැහැ. උන්වහන්සේ වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවට උන්වහන්සේගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා. හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු සිදු වෙමින් පවතින මොහොතක විත්තිකරු අධිකරණයේ අවසරයකින් තොරව අනපේක්ෂිත ලෙස අධිකරණයේ ඇමතීමෙන් අධිකරණයේ බලය අභියෝගයට ලක්වන ආකාරයට කටයුතු කර ඇති බව සාක්ෂිවලින් ඔප්පුවන්නේ යයිද අභියාචනාධිකරණය තීන්දු කළා. ඒ අනුව පළමු සහ දෙවන චෝදනා සඳහා වසර 4 බැගින් බරපතල සිරදඬුවම් නියම කෙරුණා. තුන්වන චෝදනාවට වසර 6ක්ද, හතරවන චෝදනාවට වසර 5ක්ද බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමටයි අභියාචනාධිකරණය තීන්දු කළේ. හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී ඥානසාර ස්වාමින් වහන්සේගේ හැසිරීම මහේස්ත්‍රාත්වරයාගේ බලයට අභියෝග කර ඇති බවත් රජී නීතිඥවරයාට බලපෑම් සිදු කර ඇති බවත් අභියාචනාධිකරණය තීන්දු කළා. මෙම තීන්දුවට එරෙහිව අභියාචන පෙත්සමක් ගොනු කරන බවයි විත්තිකරුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ. මේ අතර ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳට තර්ජනය කිරීමේ චෝදනාවට වැරදිකරු කළ ඥානසාර හිමියන්ට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය මාස 6ක සිරදඬුවම් පසුගියදා නියම කළා. ඒ සම්බන්ධයෙන් අභියාචනා පෙත්සමක් ගොනු කර ඇති බැවින් ඒ හිමියන් අපමත මුදා හැරුණා. පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදීම ඥානසාර හිමියන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමේ සිද්ධීන් වාර්තා වුණා.
දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් හදිසියේ ආරම්භ කළ වැඩවර්ජනයක් හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ රැඳී සිටි මගීන් කෝප වී දුම්රිය දේපළවලටද හානි සිදු කර තිබෙනවා. දුම්රිය ප්‍රවේශ පත්‍රවලින් ගමනාගමන මණ්ඩලයේ බස් රථවල ගමන් කිරීමේ අවස්ථාවද මෙවන විට සලසා දී තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ප්‍රවෘත්ති විකාශය අතරතුර බලාපොරොත්තු වන්න. සම්බුද්ධ ශාසනයට කුලදරුවන් පූජා කළ දෙමව්පියන්ට රැකවරණය සැලසීම සඳහා ඉදිකිරුණු බෝසත් මාපිය සෙවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා. කළුතර ඈතගම ඉදිකිරුණු බෝසත් මාපිය සෙවන අක්කර දෙකක භූමි භාගයකින් යුක්තයි. මෙ මධ්‍යස්ථානයේ පරස්තෙනෙකුට පමණ රැකවරණය සැපීමට හැකියාව පවතිනවා. පයාගල මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති පූජ්‍ය මලේගොඩ නන්ද ස්වාමීන් වහන්සේගේ සංකල්පයකට අනුව මෙම බෝසත් මාපිය සෙවන ඉදිකර තිබෙනවා. සමරුපලකේ නිරාවරණය කර එම මධ්‍යස්ථානයේ විරුද්ධ කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. අනතුරුව පැවැති උත්සව සභාවේදී මෙම මධ්‍යස්ථානයේ ඉදිකිරීම සඳහා ධන පරිත්‍යාග කළ ඥානාද සිල්වා මහත්මිය වෙත පිරිනැමූ උපහාර තිළනය ජනාධිපතිතුමා අතින් පිළිගත්තේ එම මහත්මියගේ පුතෙකුයි. විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට නොපැමිණීම හේතුවෙන් අද දිනයේ පාර්ලිමේන්තුවේ කටයුතු සුළු වේලාවකට සීමා වුණා. ඒ හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට දිනේ දක්වා කල් තැබුණා. මේ අතර යුද සමයේ ඉන්දියාවට ගිය ශ්‍රී ලාංකිකයින්ට යළි දිවයිනට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියා. දැනට තමිල්නාඩු සරණාගත කඳුරුවල ජීවත් වන සරණාගතීන් 3815 දෙනෙකු මෙරට පැමිණීමට කැමැත්ත පළ කර ඇති බව ඉන්දියානු රජය විසින් අප වෙත දන්වා තිබෙනවා. මව්බිමට පෙරලා පැමිණෙන පුද්ගලයන්ට ස්ථිර ඉඩම්, නිවාස, අවශ්‍ය ජීවනෝපාය ආධාර, ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන කටයුතු බාධාකින් තොරව සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම සම්බන්ධයෙන් නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. පැවතිම යුද්ධමය වාර්තාව හේතුවෙන් මෙරට හැරගොස් සිටින සියලුම ජනතාවට මෙරට නැවත පැමිණි ලෙස මා මේ අවස්ථාවේදී ආරාධනා කර සිටිනවා. සියලු ජන කොටස් අතර සංහිඳියාව ඇති කිරීමට අප රජයේ සියලු පියවර ගෙන තිබෙන බවත්, නැවත පදිංචි කරන ලබන ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට මහනුවර දිගන ප්‍රදේශයේ ඇති වූ ගැටුම් වලින් විපතටපත් පිරිසට ගෙවීමට ඇති ඉතිරි වන්දි මුදලද කඩිනමින් ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් වේලුකුමාර් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, පසුගිය මැයි මාස මහනුවර සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 11ක දේපළ හානි සිදු වී තිබෙනවා. මෙම සිදුවීම නිසා හානියට පත් වූ දේපළ සඳහා වන්දි ගෙවීමට රජය විසින් මිලියන 205ක මුදලක් තක්සේරු කර තිබෙනවා. ඊට වඩා වුවමනා නම් ඒ මුදලුත් අපිට ලබා දෙන්න පුළුවන්. 2018 ජූලි 31 වෙනි දිනේ රජය විසින් රුපියල් මිලියන 18ක මුදලක් වන්දි වශයෙන් ලබා දී තිබෙනවා. ඉතිරි මුදලත් වන්දි මුදල් තක්සේරු කිරීමේ කටයුතු නිම වූවාම ඉතා ඉක්මනින් ලබා දීමට කටයුතු කරනවා. මානවර දිස්ත්‍රික්කයේ තුල මේ සිදුවෙච්ච සිදුවීමේදී ආණ්ඩුවක් ඇටියට සීග්‍රයෙන් කටයුතු කරමින් එය මැඩපවත්වා ගන්නටත් සාමාන්‍ය තත්ත්වයේ ඇතිකිරීමටත් කටයුතු කිරීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. පසුගිය දා සංශෝධනය කළ වාහන බදු ක්‍රියාමාර්ගයේ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්තුල ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍යවරයාකින් අද ප්‍රශ්න කළා. දීර්ඝ කාලයක් මාස 6ක් පරණ බදු අනුපාතයේ යටතේ මේ පුංචි කාරණා නිදහස් කරගන්න ඉඩ දීමෙන් යම්කිසි ඉලක්කගත අරමුණක් වෙනුවෙන් මේ බදු සංශෝධනය කළ බව තමයි අපේ නිගමනය. බදු ප්‍රතිපත්තිය සාමාන්‍ය වශයෙන් වෙනස් කරන එක නෙමෙයි තිබෙන්නේ. නමුත් මෙතනදී වෙළඳ ශේෂය පිළිබඳ ඇති වුණේ ප්‍රශ්නේ නිසා තමයි මුදල් අමාත්‍යාංශයෙන් මේ තීරණය අරගත්තේ. විශේෂයෙන්ම ඒ දවස වෙනකොට අගෝස්තු 1 වෙනිදා වෙනකොට මේ සඳහා ඇනුම් කර තිබෙන වාහන වලට තමයි මේ සහනය දීලා තියෙන්නේ. අට ඒ ගැන හොයලා බලද්දී තමයි මම නම් සැක කරන්නේ මේ අවස්ථාවේදී එහෙම සිදුවීමක් ඇති වෙලා තියෙනවා කියලා එක පාර්ශ්වයකට ආධාර කරන්නේ. දැන් මේ ගෙවුන් ශේෂය කෙරෙහි බලපෑම ඇති වෙනවා නම් මෝටර් වාහන වලින් 108යි, රත්තරන් වලින් 126යි. ඊට වඩා වැඩි ප්‍රමාණයක බලපෑමක් ඇති වෙලා තියෙනවා රත්තරන් වලින්. ඉතින් එහෙමනම් පුංචි කාර් වල බදු වෙනස් කරනවා වෙනුවට විශාල රත්තරන් ජාවාරමක් පවතිනවා. ඔබතුමා මෝටර් වාහන වගේම රත්තරන් ආනයනය පිළිබඳව බලන්නට කියලා අපි ඉල්ලා සිටිනවා. රත්තරන් පිළිබඳත්
අපි දැනට පීවර අරගෙන තිබුණා. මෙත විශේෂයෙන්ම රත්තරන් ආනායනය කිරීමත් රත්තරන් අපනායනය කිරීමත් පිට පෙවුණා. මේක කොටසක් ලංකාවේ රැඳෙන්නේ නැහැ. ලංකාවේ මුදල් වල ලැබෙන්නේත් නැහැ. ඉතින් දැනට ක්‍රියා කරගෙන යන්නේ විදේශ විනිමය ලබන අවස්ථා දියුණු කරන්න, අනික් කරුණු වෙන් කරන්න. දැන් ඇත්ත වශයෙන්ම මේ තීරණය ගත්තෙත් මේ මාස 6දී තියෙන විදේශ විනිමය දිහා බැලලා. අයි බලාපොරොත්තු වෙන අවුරුද්ද අවසානයේදී මේ ගිය අවුරුද්දට වඩා විදේශ විනිමයක් අපිට ලැබෙයි කියලා. ඒත් මේ අවස්ථාවේදී අපි කරුණා මතක තියා ගන්න ඕනේ. අද ඉරානයේ සඳහා යොදවන සම්බාධක නිසා අපි දන්නේ නැහැ ඊළඟ මාස කීපෙදී තෙල් මිල කොහොම වෙනස් වෙයිද? තෙල් මිල වැඩි වෙයිද? එහෙම වුණොත් අද අපිට මේකට මුහුණ දෙන්න තත්වයකුත් ඇති කරන්න තිබෙනවා. ඊට අමතරව ඇමරිකාවයි චීනයේ ඔය තියෙන බදු අර්බුදය නිසා මේක අපිට බලපාන්න පුළුවන්. දැන් අද ඇත්ත වශයෙන්ම හෙට අනිද්දා තත්වේ කුමක්ද කියලා අපිට කියන්න බැරි වෙනවා. දැන් තෙල් පිළිබඳත් කංජ තෙල් පිළිබඳ ඇමරිකාවේ සම්බාධක යොදවන්නට යනවා. ඒ නිසා අපි මේවටත් ලෑස්ති වෙලා තු නැත්නම් එක සැරේම තෙල් මිල වැඩි වුණොත් අපි ගන්න ඉරානියන් ක්‍රූඩ් අපිටත් සීමාවක් තියෙනවා. ඒ නිසා තමයි අපි මේ ගැටත් පියවර අරගත්තේ. නැත්නම් සාමාන්‍ය කාලෙක මේක වැඩි වුණා කියලා අපි සමාජයේ පිර නොගෙන ඉන්නවා. මෙ අතර බද්ධ නිවාස අයිතිවාසිකම් විශේෂ විධිවිධාන පනත් කෙටුම් පත හා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත් කෙටුම් පතේ නියෝග තුනක් පාර්ලිමේන්තුවේදී සංශෝධන රහිතව අද සම්මත කෙරුණා. එම යෝජනාව ඉදිරිපත් කළේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතායි. මේ පනත තුළින් රාජ්‍ය දේපල 132ක සිටින නිවාස ඒකක 7477ක පදිංචි අපේම රටේ ආදරණීය ප්‍රජාවට ඔප්පු ලබා දීමේ අවස්ථාව ලැබෙනවා කියන එක මම මේ අවස්ථාවේ සතුටින් මතක් කරන්නට කැමතියි. අද මේ පනවන රීති හා නියෝග තුළින් ඉදිකිරීම් කටයුතු සිදායතනයේ ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන් විසින් පමණක් ඉටු කළ යුතු වෙනවා. එමගින් නියමිත ප්‍රමිතියෙන් හා ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු ඉදිකිරීම් කටයුතු සහතික වන අතර මහජන ආරක්ෂාව සහ සුරක්ෂිත භාවයද තහවුරු වෙන. නිවැසියන් 7400කට මේ ලැබෙන සහනයත් එක්ක ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලේදී ඔප්පුවක් නිත්‍යානුකූල ලැබෙනවා කියලා කියන්නේ අත වශයෙන්ම ලොකු සහනයක්. මේ වන විට නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රට තුල විශාල වැඩ කොටසක් ඉටු වෙමින් පවතිනවා. ඒක ඉතාම ගෞරවයෙන් අපි ඇමතිවරයට ස්තුති කරමින් සඳහන් කරන්න ඕන. ගම්මාන 103ක් මේ වන විට විවෘත කරලා තිබෙනවා. සම්පූර්ණ ගම්මාන 2994ක් වැඩ කටයුතු සිදු වෙමින් පවතිනවා. කෙසේ වුවද මෙම විවාදයේදී අදහස් දැක්වීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගර්භයේ නොසිටි බැවින් පාර්ලිමේන්තුව කල් තැබීමට නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාට සිදු වුණා. විපක්ෂයේ මන්ත්‍රීරු කවුරුත් නැහැ. මම ගරු මරිකා මන්ත්‍රීතුමාට ආරාධනා කරන්න යනවා. ලේකණේ ඉන්න ගරු මන්ත්‍රීතුමාලා විපක්ෂයේ කවුරුත් නැහැ මෙතන. මම එහෙමනම් නාම ලේඛනේ කියවන්නම්. අද පද්ම උදේශාන්ත ගුණසේකර මන්ත්‍රීතුමා, ගරු කනක හේරත් මන්ත්‍රීතුමා, ගරු ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමා, ගරු චාල්ස් නිමලානන්දන් මන්ත්‍රීතුමා, ගරු සුනිල් හඳුන්නැත්තේ මන්ත්‍රීතුමා, ගරු ඩග්ලස් සේවානන්ද මන්ත්‍රීතුමා. බද්ධ නිවාස අයිතිවාසිකම් විශේෂ විධිවිධාන පනත් කෙටුම් පත තුන්වනවර කියවා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දැනුම් කැමැතිමි. සභාව කල්තැබීම හෙට පෙරවරු 10 දක්වා සභාව කල්තබන්නේ කියලා යෝජනා කරනවා. කල්තැබීමේ යෝජනාව ගරු නිහා ගණපති මන්ත්‍රීතුමා නැත. හෙට පෙරවරු 10 දක්වා සභාව කල්තබන. දුම්රිය සේවකයන් පිරිසක් හදිසියේ ආරම්භ කළ වර්ජනයක් හේතුවෙන් දුම්රිය මගින් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. දුම්රිය සේවකයන් පිරිසකගේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරමින් දුම්රිය මගින් කොළඹ කොටුව දුම්රිය ස්ථාන ඉදිරිපිට විරෝධතාවකද නිරතවනවා. දුම්රිය ස්ථානාධිපති, පාලක, රේදුරු හා නියාමක යන වෘත්තීය සමිතියකුයි මෙම වර්ජනය ක්‍රියාත්මක කරන්නේ. කෙසේ වුවද අද පස්වරුවේ හිටිහැටියේ ආරම්භ කළ මෙම වර්ජනය හේතුවෙන් විශේෂයෙන් කාර්යාල සේවකයින් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි. විශාල පිරිසක් සිය නිවෙස් බලා යාමට නොහැකිව දුම්රිය ස්ථානවල රැඳී සිටිනවා. පිටකොටුව, මරදාන, දෙමටගොඩ, රාගමාදී දුම්රිය ස්ථානවල දුම්රිය මගීන් වැඩි වශයෙන් රැඳී සිටින බවයි වාර්තා වන්නේ. සදාචාරාත්මක නොවන ලෙස රජයේ හා ජනතාව අපහසුතාවට පත්වන අයුරින් ගෙන ඇති මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ජනතාව දැඩි විරෝධය පළ කරනවා. හිටිහැටියේ ආරම්භ කළ මෙම ක්‍රියාමාර්ගය වෘත්තීය සමිති ව්‍යාපාරයේද හැලුවට ලක්කරන එකක් බවයි බොහෝ දෙනා කියා සිටින්නේ. මගින්ට සිය නිවෙස් බලා යාමට නොහැකි වීම හේතුවෙන් කිහිප දෙනෙකු පිටකොටුව දුම්රිය ස්ථානයේ දේපලවලටද හානි සිදු කර තිබෙනවා. නොසන්සුන් තත්ත්වයක්ද කොටුව දුම්රිය ස්ථානයේ අවට ප්‍රදේශයේ උද්ගත වුණා. මේ හේතුවෙන් පිටකොටුව අවට ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක්ද පවතින බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කරනවා. මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවනය සඳහා අතිරේක බස් රථ යොදවන ලෙසටද අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා උපදෙස් දී තිබෙනවා.
දුම්රිය වර්ජනය හේතු වෙන අපහසුතාවට පත්ව සිටින මගින් වෙනුවෙන් සහන සැලසීමක් ලෙස ඔවුන්ගේ වාර ප්‍රවේශ පත්‍ර හා දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර යොදා ගනිමින් බස් රථවල ගමන් කිරීමේ අවස්ථාවද සලසා දී තිබෙනවා. මගියෝ තමයි අතරමං වෙන්නේ. කෝච්චියෙන් පේන්න තියෙනවා. තාම ඇවිල්ලා නැහැ. දුවයිද කියන එක ෂුවර් නෑ. මොනවද ඉතින් හැමදාම ස්ට්‍රයික් නේ නේද? අපි හැමදාම මහපාරේ. ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳගන්න ඒගොල්ලෝ දැනගන්න ඉපයි. අපි උදේ එනකොට දැන් නැහැ නේ මෙහෙම දෙයක්. දැන් අපි ගාල්ලට ගිහින් ගාල්ලෙන්දලත් ඒක හමාරක් යන්න ඕන. කොහොමද යන්නේ? හැමදාම දැන් අපිට පුරුදු වෙලා තියෙන ස්ට්‍රයික් එක ඉඳලා ලොකු ගානකුත් නැහැ. ඉතින් ඔක එන්න හින්දලා යන්න එනවා දුක් විඳගෙන එනවා. හැමදාම ඉඳන් කට්ට කාගෙන ගෙදර යනවා. ඕක තමයි වෙලා තියෙන්නේ. හැමදාම ස්ට්‍රයික්. හැමදාම මේ වගේ හදිස්සියනේ දාන්නේ. අමාරුයි ඉතින්. ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන සඳහා පත් කර ඇති අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට පහසුකම් ලබා දීම වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනාව ජනාධිපතිතුමා ඉවත දමා ඇති බවට මාධ්‍ය පළකල වාර්තා සම්බන්ධයෙන් අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කරුණු විමසා සිටියා. ජනාධිපතිතුමා හා අග්‍රමාත්‍යවරයා අතර කිසිදු ගැටුමක් නැති බවද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙහිදී පෙන්වා දුන්නා. ගම්පෙරළිය කියන්නේ මෑත කාලයේ ගම්වලට විශාලම මුදලක් ගෙදෙන දැවැන්තම සංවර්ධන ව්‍යාපෘති රාශියක් එක විට ක්‍රියාත්මක කරන යෝධ වැඩසටහනක්. ඒතර ප්‍රාදේශීය ලේකම්වරුන්ට හා ඔවුන්ගේ කාර්යමණ්ඩලයට සම්පූර්ණයෙන් මේක අධීක්ෂණය කිරීමේ බර තනියම කරන්න බැරි නිසා එම නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් යෝජනාවක් ඉදිරිපත් කරලා තිබුණා. විශේෂයෙන්ම මන්ත්‍රීවරුන්ට යම් කාර්යමණ්ඩලයකුත් එක්ක පහසුකම් ටිකක් දීලා මේක වඩාත් කඩිනමින් අධීක්ෂණය කිරීමේ කටයුත්තක් කරන්න. ඒ කැබිනට් පත්‍රිකාව ඉදිරියේ සතියේ තියුවා මේ පිළිබඳව මන්ත්‍රීවරුන්ට ලබා දෙන පහසුකම් කීපයක්ම තිබුණා, වර්ග කීපයක්ම. ඒවැයින් කොහොම ලබා දෙනවද කියලා තවදුරටත් සාකච්ඡා කරලා තීන්දුවක් ගැනීම සඳහා ඒ කැබිනට් පත්‍රිකාව තිබුවා. එච්චරයි. ඔය හරි පත්‍රය තියෙනවා නම් ප්‍රතික්ෂේප වුණා කියලා අමුලික වැරද්දක්. මන්ත්‍රීවරුන්ගේ වැටුප් පැඩවීම සම්බන්ධව ඉතා පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා. ජනාධිපතිතුමා ප්‍රහදිලිව ප්‍රකාශ කරා වැඩි කරන්නේ නැහැ කියලා. අග්‍රාමාත්‍යතුමා කණ්ඩායම් රැස්වීමේදී කොයි වෙනි යෝජනාවක් ඇවිල්ලත් නැහැ කියලා. මුදල් ඇමතිතුමා කිව්වා කිසිම ලෙසකින්වත් එහෙම අවශ්‍යතාවයක් නැති බව. ඒ විතරක් නෙමෙයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කරා එවැනි අවශ්‍යතාවයක් නැති බව. දීක්ෂණ මන්ත්‍රීවරුන්ගේ දැන් ඔබතුමා කියවන එක ඊළඟට නැවත සාකච්ඡාවට ලක් කරනවා කියලා. එතකොට මේ එක්සත් ජාති පක්ෂයේ නියෝජනය කරන අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට මේ ගම්පෙරළිවට ඒගොල්ලන්ට එතකොට ලබන සතියේදී කතා කරන්නේ ඕකමනේ. මොකද්ද එතෙන්දී ඉතින් ඔබතුමාගේ අදහස? ඒ කියන්නේ මේ මන්ත්‍රීවරුන්ට මේ දීමනාව හිමිය යුතුයි අධීක්ෂණ මන්ත්‍රීවරුන්. නෑ, ඒගොල්ලන්ව පාවිච්චි කරනවා නම් යම් කිසි වැඩපිළිවෙලකට මේ දිස්ත්‍රික්කවල මේක දීක්ෂණය කරන්න බලන්න. මේ නිලධාරීන් එහෙම ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒක අපි දැකලා තියෙන මොකක් ව්‍යාපෘතිවල. එහෙම අසාර්ථක වෙන්නේ නැති වෙන්න තමයි මේ වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙන්නේ. නිලධාරීන්ගේ යෝජනාවේ තිබුණේ අලුතෙන් නිලධාරීන් බඳවගෙන මේ අධීක්ෂණ කටයුතු වලට අලුතෙන් වියදම් කරන්න නැතුව මන්ත්‍රීවරුන්ට යමක් පවරලා ඒක පවරනක හොඳයි කියන යෝජනාවක් තමයි. ගම්පෙරළි තියෙන්නේ ගමේ. ගමේ හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකටම මිලියන 200ක් මුදල් වෙන් කරනවා. ඒතකොට තමුන්නාසලට ඕනේ මුදල් මිලියන 200 ජනතා වෙනුවෙන් වියදම් කරන්නද? එක එක කාර්යාලවල පොත්පත්වල මිනිට්ස් ගහලා කොහේ හරි තියෙන්නද? අපිට ඕනේ මේක මිනිස්සු අතර ගිහිල්ලා මිනිසුන්ගේ ඒ පළාත්වල තියෙන සංවර්ධන වැඩ කටයුතු අවසන් වෙන්න. එන අවුරුද්දේ දෙසැම්බර් වෙනකොට. ඒ පසුගිය රජයේ අධීක්ෂණ මන්ත්‍රීවරු හිටියා, ව්‍යාපෘති අමතිවරු හිටියා. ඒ අයට ඔය ආකාරයෙන් පහසුකම් දුන්නද? වාහනෙටන් දුන්නා නේ කියන්නේ. අලුත්ම පෙජරෝ වාහන දුන්නේ කම්පාන. වාහන දුන්නේ. හැබැයි මෙච්චර කලබගෑනියක් තියුන්නේ නැහැ මාධ්‍යෙන්. ඒකෙන් පේනවා මාධ්‍ය නිදහස කොච්චරද තියෙනවද කියලා. ඒකත් ප්‍රශංසා කරමින් ගම කතා කරමු. පසුගිය රජයේ සමයේ සිදු කළ විවිධ වංචනික ක්‍රියාපිළිබඳ සිද්ධීන් මේ වන විට එකින් එක හෙළිවෙමින් පවතිනවා. එම නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් නඩු විභාග කිරීමද සාර්ථකව සිදුවනවා. දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මුදල්වලින් GI බට මිලදීගෙන පසුගිය ජනාධිපතිවරණ සමයේ එහි ප්‍රචාරණ කටයුතු සඳහා යෙදවීමේ සිද්ධිය පිළිබඳ තවත් නඩු විභාගයක් හෙට දිනේ පැවැත්වෙනවා. රාජ්‍ය දේපළ මෙසේ අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවක යන අයටයි. කොළඹ මහාධිකරණයේ මෙම නඩු විභාගය පැවැත්වෙනවා. රුපියල් මිලියන 36කට අධික මුදලක් මෙසේ සාවද්‍ය පරිහරණය කළ බවට අදාළ සැකකරුවන්ට චෝදනා එල්ලවනවා. පැමිණිලි පාර්ශවයේ ලේඛන මේ වන විටත් විත්ති පාර්ශවයට ලබා දී ඇති බව අධිකරණයේදී හෙළිවුණා. මේ අතර පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම සහනාධාර ලාභීන්ට සෙවිලි තහඩු ඇතුළු උපකරණ බෙදා දීමේදී රුපියල් මිලියන 2991ක මුදලක් සාපරාදී සාවාද්‍ය පරිහරණය පිළිබඳවද සැකකරුවන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා. මැතිවරණ නිදහසේ පැවැත්වීමට බාධා කරමින් පසුගිය රජය සමයේ සිදු කළ මෙවැනි අක්‍රමිකතා රැසක් පිළිබඳ තවදුරටත්
වටත් කරුණු හෙළිවෙමින් පවතිනවා. ජනතාව සතු මුදල් තම මැතිවරණ ව්‍යාපාර සඳහා වක්‍ර අයුරින් යොදා ගැනීම පිළිබඳ බොහෝ දෙනා ඔවුන්ට දැඩි අප්‍රසාදය පළ කරනවා. දුම්රිය වර්ජනයත් සමග කොටුව දුම්රිය ස්ථානය හා ඒ අවට ප්‍රදේශයේ ඇති වූ තත්ත්වය පිළිබඳ තවත් දර්ශන කිහිපයක් දැන්. රජයේ තිරසර සංවර්ධන ප්‍රතිපත්ති ගැන සතුටු වන බව පසුගිය රජයේ හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළා. මට අද සතුටක් ඇති වුණා. පුවත්පත් හරහා දැනගන්න පුළුවන් වුණාම අප රටේ ප්‍රතිපත්ති වෙනසක් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා තීරසාර සංවර්ධන අරමුණු කියන ජාත්‍යන්තර ප්‍රතිපත්ති. ඒ කියන්නේ තීරසාර සංවර්ධන අරමුණු ඉදිරිපත් කරලා තියෙනවා අපේ ලෝකේ හැම රටකම අනාගත දියුණුවට අත්‍යවශ්‍යයි කියලා සඳහන් වෙලා තියෙනවා. මම සමාජවාදියෙක් හැටියට ඒක කියවනකොට ලොකු සතුටක් ඇති වුණා. ඒක කිරීමට වර්තමාන ජනාධිපතිතුමා මගේ මිත්‍රයෙක් වෙන මහාචාර්ය මොහන් මුණසිංහ නොබෙල් ත්‍යාගලාභී පරිසරවේදී කණ්ඩායමේ එක්කෙනෙක් එතුමාගේ ප්‍රධානත්වයෙන් කොමිටියක් පත් කරලා ඒ වාර්තාව ලැබුණයි කියලා සඳහන් කරලා තියෙනවා. අටවන වරටත් සංවිධාන කළ වෘත්තීය මට්ටමේ කාන්තාවන් ඇගවීමේ සම්මාන ප්‍රදානෝත්සවය කොළඹදී පැවැත්වුණා. 2018 වසරේ විද්‍යුත් මාධ්‍ය සඳහා සම්මානය පිරිනැමුණේ ITN වැඩසටහන් නිෂ්පාදිකා සහ පූරක සිතාරා කළුආරච්චිටයි. විවිධ ශ්‍රේෂ්ත්‍රවල දක්ෂතා දැක් වූ කාන්තාවන් මෙහිදී ඇගීමට ලක්කෙරුණා. ජාතික සහ ග්‍රාමීය වශයෙන් කාන්තාවන් දිරිගැන්වීම වෙනුවෙන් සම්මාන උත්සවය සංවිධාන කර තිබුණා. හොඳම කාන්තා වෘත්තිකයන් සහ කාන්තා වෘත්තීය ශ්‍රේෂ්ඨ 50ක් නියෝජනය කරමින් සම්මාන පිරිනැමුණා. ජනමාධ්‍ය ශ්‍රේෂ්ත්‍රය වෙනුවෙන් රන් පදක්කම හිමි වුණේ ITN වැඩසටහන් නිෂ්පාදිකා සිතාරා කළුආරච්චිටයි. ITN ආයතනයේ ඇත් පවුර එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සම්භාෂණ කවුද ඇත්ත කියන්නේ සිකුරාදා මල්පාර ඇතුළු වැඩසටහන් රසක නිවේදන කටයුතු සිදු කරන්නේද සිතාරා කළුආරච්චි. ලෝක බැංකු සාමාජිකයෙකු වන ජාත්‍යන්තර මූල්‍ය සමායතනය සහ වුමන් ඉන් මැනේජ්මන්ට් සංවිධානය එක්වයි සම්මාන උළෙල සංවිධාන කළේ. කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයට මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක් වුණා. ලස්සන බලාපොරොත්තු හිතේ තියාගෙන ඉන්න හැම කෙනෙකුගේම ලස්සන බලාපොරොත්තු ආදරණීයව ඉෂ්ට වෙන්නේ කියලා සුබ ප්‍රාර්ථනා කරනවා. මේජර් ජෙනරාල් දෙන්සිල් කොබ්බෑකඩුව, මේජර් ජෙනරාල් විජය විමලරත්නයන් සෙන්පතියන් ඇතුළු රණවිරුවන් දස දෙනෙකු යාපනයේදී දිවිපුදා අදට වසර 26ක් සපිරෙනවා. ඒ වෙනුවෙන් සැමරුම් උත්සවයක් අනුරාධපුරයේදී පැවැත්වුණා. 1992 වසරේ අගෝස්තු මස 8 වනදා යාපනය කයිට්ස් අරාලි තුඩුවේදී ත්‍රස්තවාදීන්ගේ බිම්බෝම්බයකට හසුව මෙම රණවිරුවන් දිවිපිතුවා.
ඩෙන්සිල් කොබ්බෑ කඩුව ඇතුළු රණවිරුවන් සිහි කිරීමේ උත්සවයක් අනුරාධපුර නවනගරයේ පිහිටි ඩෙන්සිල් කොබ්බෑ කඩුව පිළිරුව අභියසදී පැවැත්වුණා. ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් පැවති මෙම උත්සවයට කොබ්බෑ කඩුව මහතාගේ බිරිඳ ඥාතීන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. රිදී මාලියද්ද ග්ලිරිසීඩියා විදුලි බල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා රිදී මාලියද්ද මහවැලි කොට්ටාස කළමනාකරණ කාර්යාලයේ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වුණා. මෙම ව්‍යාපෘතිය නතර කරන ලෙසට ජනතා විමුක්ති පෙරමුණ මීට පෙර විරෝධය දැක්වුවා. එහෙත් ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරන්නේ විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් තම ප්‍රදේශයේ විශාල සංවර්ධනයක් සිදුවන බවයි. අභාප්‍රාප්ත වූ තමිල්නාඩුවේ හිටපු මහඇමති එම් කරුණානිධිගේ අවසන් කටයුතු චෙන්නයිහි මරිනා වෙරළ තීරයේදී අද සිදු කෙරුණා. චෙන්නයි නුවර මරිනා වෙරළ තීරයේහි DMK පක්ෂයේ නිර්මාතෘ CN අන්නාදුරේගේ දේහය තැන්පත් කර ඇති ස්ථානයේදී අවසන් කටයුතු සිදු කෙරුණේ. ඔහුගේ ආධාරකරුවන් සහ සමීපතමයන් විශාල පිරිසක් ඒ සඳහා එක් වුණා. ඉන්දියා දේශපාලනයේ ප්‍රබල භූමිකාවක් නිරූපණය කළ කරුණානිධිගේ අභාවය හේතුවෙන් දකුණු ඉන්දියා ජනතාව මහත් සංවේගයට පත්වුණා. මේ යන විට 94 වන වියෙහි ඔහු පසුබුණා. 1969 වසරේ සිට 2014 කාලයේදී පසුවරක් තමිල්නාඩු මහඇමතිදුරේ කරුණානිධි හොබවා තිබෙනවා. ඔහු තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණ 13ක් සඳහා ඉදිරිපත් වුණා. හෙතෙම අවසන් වරට ප්‍රාන්ත සභාව සඳහා තරග වැදුනේ 2016 වසරේදී. ඔහුගේ දේහය තැන්පත් කර තිබූ චෙන්නයි නුවර රාජාජී ශාලාවට දහස් ගණන් ජනතාව අවසන් ගෞරව දැක්වීම සඳහා එක් වුණා. ඉන්දියා අක්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කොංග්‍රස් පක්ෂයේ රාහුල් ගාන්ධි දේහයට අවසන් ගෞරව දැක්වීමට එක් වුණා. මේ අතර ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් තම කනගාටුව පළ කර තිබෙනවා. මේ අතර අවමංගල්‍ය උත්සවයේදී අධික තෙරපීම හේතුවෙන් පුත්කලයන් දෙදෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි ඉන්දියා මාධ්‍ය වාර්තා කරන්නේ. දැන් ක්‍රීඩාපුවත්. සංචාරක දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන හතරවන එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුර පහර දෙන ශ්‍රී ලංකාව මේ වන විට කඩලු තුනක් දැවි ලකුණු 153ක් ලබාගෙන සිටිනවා. පල්ලිකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාපිටියේ පැවැත්වෙන තරගයට අවස්ථා ගණනාවකදී වර්ෂාවෙන් බාධා ඉල්ලබුණා. කාසි වාසි දිනු දකුණු අප්‍රිකා නායක ක්වින්ටන් ඩිකොක් පළමුව පන්දු යැවීමට තීරණය කළා. ඒ දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍යනායක ඩුප්ලෙසී ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිසියේ එක් වෙනස්කමක් සහිතවයි. ඒ තුන්වන එක්දින තරගයට ක්‍රීඩා කළ ප්‍රභාත් ජයසූරිය වෙනුවට අද තරගයට දසුන් ශානක කැඳවා තිබීමයි. ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම ආරම්භ කර මුළු ලකුණු පුරව 61ක් ලෙස සටහන්ව තිබියදී ඉනිමේ පළමු කඩුල ලෙස ලකුණු 34ක් ලබා සිටි නිරෝෂන් ඩික්වැල්ල දැවී ගියා. මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ මැදිහත්වීමෙන් වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති හා අමාත්‍ය මංගල සමරවීර මහතා අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා. එහිදී දුම්රිය සේවකයන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතයි. මේ අතර නිවෙස් බලා දුම්රිය ගමන් ගන්නා මගින් සඳහා අධිවේගී මාර්ගවල නොමිලේ ගමන් කිරීමට අවස්ථාව සලසා දී ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව තපර 180 විශේෂාංගය බලාපොරොත්තු වන්න. යළි තමුවමු රාත්‍රී 10ට. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk මිලිටරි ජුන්ටාවක් මගින් රට පාලනය කළ පසුගිය රාජපක්ෂ පවුල් ආණ්ඩු සමයේදී මෙරට පුරවැසියා සිටියේ ජීවිතය ගැන අවධානමකිනි. රාජපක්ෂවරුන්ට එරෙහි වචනයකුදු කතා කිරීමේ නිදහසක් කිසිවෙකුට තිබුණේ නැත. කතා කළ අයට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවිය. ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නලිගොඩ ඇතුළු මාධ්‍යවේදීන්ට අත් වූ ඉරණම ගැන මාධ්‍ය ආයතන විනාශ කළ හැටි අමුතුවෙන් කිව යුතු නැත. රාජපක්ෂ ජුන්ටාව එසේ හැසිරෙන විට රාජපක්ෂලාගේ ගමේ හිංචයියන්ද චණ්ඩීන් බවට පත්විය. එය එතැනින් නතර වූයේද නැත. මේ චණ්ඩීන් අතරට ඇතැම් සිවුරු ධාරීන්ද පත්විය. ඒ අවිචාර යුගය 2015 ජනවාරි විප්ලවය මගින් පෙරලා දැමුවේ මේ රටේ සියලු පුරවැසියන්ගේ නිදහස සහ අයිතිවාසිකම් තහවුරු කරන්නටය. එහි ජයග්‍රාහී ප්‍රතිඵල අද සියලු පුරවැසියන් භුක්ති විඳිමින් සිටි. රටේ සියලු පුරවැසියන් නිදහස සහ අයිතිවාසිකම් භුක්ති විඳින විට
අන්තවාදී ත්‍රාඩයන්ට පැවැත්මක් නැත. ජහපාලනය විනාශ කරන්න මේ අන්තවාදීන් වෙරදරන්නේ එබැවිනි. රාජපක්ෂ පවුල්ලාණ්ඩුවේ මිලිටරි ජුන්ටාව විසින් අතුරුදන් කරපු මාධ්‍යවේදී ප්‍රගීත් එක්නලිගොඩ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාගවන නඩුවට මැත්තට පැන ගලබොඩාත්තේ ඥානසාර හිමි අධිකරණ ක්‍රියාවලියට බාධා කළේය. කසාවතට රාජ්‍යයේ පිළිගත් නීතිය යටත් කළ නොහැක. රටේ ස්වාධීන අධිකරණ පද්ධතියක් ස්ථාපිත කර ඇත්තේ නීතිය සැබට සමානව සාධාරණව ක්‍රියාත්මක වීම විය යුතු නිසාය. මේ ත්‍රාඩ කසාවත් ධාරීන් අභියෝග කළේ ඒ ශිෂ්ඨ සම්පන්න ජනතා සම්මුතියටය. ඥානසාර හිමි පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමයේදී පෙන් වූ ප්‍රචණ්ඩකාරී හැසිරීම් ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි මිනිසුන් කිසි විටක අනුමත කළේ නැත. නීතිය තමන් අතට ගෙන කටයුතු කිරීමට උත්සාහ කළ අවස්ථාවන්ද බොහොමයක් තිබිණි. අද කිසිවෙකුට දේශපාලන බලය හෝ වෙනයම් බලයක් පෙන්වා අනෙකෙකුට චණ්ඩිපාඩ් දැමීමට හැකිවන්නේ නැත. කිසිවෙකුට හිංසා පීඩා කර නීතියෙන් ගැලවී සිටීමේ හැකියාවක්ද අද නැත. මිනිස් අයිතිවාසිකම් යනු මොනවාදැයි නොදන්නාවුන්ගේ චණ්ඩිකම්වලට දැන් ඉඩක් කොහෙත්ම නැත. ඒ නීතියේ යහපාලනය අද නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකසා තිබෙන බැවිනි. අධිකරණයේ ගෞරවය කෙලෙසීමට කිසිසේත්ම ඉඩදීම විය යුතු නොවේ. ඒ කෙරෙහි විශ්වාසය කඩවුවහොත් රටත් සමාජයත් විනයක් නැති අශිෂ්ඨයන්ගේ රටක් බවට පත්වේ. ස්වාධීන අධිකරණ පද්ධතිය තවදුරටත් ශක්තිමත් කරමින් නීතියේ දුර්වලතා සකසා ගනිමින් අද නීතියේ ආධිපත්‍යය නියමාකාරයෙන් ක්‍රියාත්මක වෙමින් තිබේ. ඒ අනුව වත්මන් යහපාලනයේ සියලු ප්‍රතිලාභයන් රටේ සියලු පුරවැසියන්ටය. දැනට මේ ඇති සෙස්ස පස්සට